මේ තියෙන්නේ ලුණුකුඩු පැකට් එකක්. මේ වගේ වෙනද පොලේ මේක තියෙනවා. දැන් මාස ගණනාවක් සිට මේක තියෙනවා. මේකේ තියෙනවා වැලි ගල්. මේ මගේ මේ දත කරන මීට සති එකහමාරට කලින්. මේ කැන්ටි මේ කැම කනකොට. මම හිතුවෙත් ගල් කියලා මම හිතුවේ මේ සම්බන්ධව ගියා. පස්සේ චෝදනා ආවිල්ලා තිනවා අපන ශාලාවට වැලි 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 තිනනකොට මේ සම්බන්ධව අපි කිව්වේ අපි දවන්ත කාර්ය අපි හෙව්වා හොයලා හොයනකොට වැඩුවා වුණා. මේක තමයි වැලි පොල් කෙඳි ගල් මේකේ තියෙනවා. දැන් මේක වෙන්ද මම මේ කඩල මේ හැමෝටම පෙන්නු. මම දැන් මේව පෙන්වන්නේ යන්නේ නැහැ. මේවක් පෙන්නල මේ රටේ වැඩක් නැහැ අපිට පිස්සු. ඊටර හොඳයි මේ මිනිහත් එක්ක කතා කරලා කීයක් කරේ අරගෙන අපිට ජීවත් වෙන්න. එහෙම කරන කට්ටිය තමයි මේ රටේ තනත් තියෙන්නේ. එහෙම නැතුව තමන්ගේ අතේ මුදලේ මා සාකච්ඡා තියලා මේක ලුණු වල වැලි දිය කියලා මම පෙන්නුවට මගේ දරුවන් ජීවත් වෙන නිසා මම ඉන්න තත්ත්ව ගැන කවුරුත් හොයා බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා රටේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් බාටපත් වෙයි මේක හෙට අනිද්දා වෙනකොට. මේ සම්බන්ධව මම කරන්න ඕන දේ සියු දේවල් මම කරලා තියෙන මේ සම්බන්ධව මේක හරියට આવොත් රිෂාඩ් බතුරුදින්ට අමිතිකම ගහලා යන්න වෙනවා. රිෂාඩ් බතුරුදින්ගේ මල්ලි කියලා කෙනෙක් තමයි මේක කරන්නේ. මේ සම්බන්ධව සියු දේවල් අපි ගා තියෙනවා. මේක මේව කරනවා. මම මේක අද පෙන්නන්නේ නැහැ. මේව පෙන්නලා වැඩක් නැහැ. ඇත්ත කතාව මම මාධ්‍ය මාත් එක්ක මම නබෙන්න මොකද කරලා වැඩක් නැත්තේ. මේ රටේ පාලකයන්ට අපි කියලා වැඩ පිළිලක් හදමු වැඩ පිළිල හදන්න නැත්තම්. උන් අපිව ගණන් ගන්න නැත්තම් අපි මොකටද මේව කරලා? ඊට හොඳයි මුන්ගේ ගාණක් අරගෙන පැත්ත කරලා ඉන්න එක. එහෙනම් අපි ගාන ගන්නවට වඩා ලොකු වැඩක් කරලා තියෙන එකට ඇනිද මාධ්‍යෙන් දැක බලා ගන්න පුළුවන් ඒවි. එතෙන්දී මොකද්ද කියන එක අපිටත් ඕන වෙනද අපි එක මේ දේ පෙන්නනකොට අනිත් පාර්ශවයක් නැහැ. දැන් මේකේ හරි පාර්ශවය එළියට ගන්න යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එතෙන්දී මම වැරදි කරුදු කියලා මම කියන්නේ නැහැ. මම එතෙන්දී කියන්නේ උත්තරමාගා තියෙන මම මේ සඳහා මේ කරේ. මොකද මටත් අවශ්‍ය වෙලා තියෙන ජාතිවාදී තුලින් මේ රටේ ආහාර කර්මාන්තය කරලා තියෙන බරපතල දූෂණ රටේ හිර කරන්න. මේක ඉතාමත් හොඳ අවස්ථාවක් මේක. මේක හොඳ මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ගේ ඔව් පාරිභෝධිකාරියේ ත්‍රිෂාපතුරුගේ පවස් සරන් තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා ඒක හෙට හෝ අනිද්දා වෙනකොට මේක සියලු දේවල් ලැබි. එතකන් අපි ඔබතුමාලාට ඒක බාර කරනවා. එහෙම නැත්නම් මේ සම්බන්ධව අපි ගන්න ක්‍රියාමාර්ග පෙන්වන්න. චාමත්මදයි පාරිභෝධය සුරකි මේ ජාතික ව්‍යාපාරයේ මම හැදුවේ රවි කරුණානායක මහත්තයා ගාවට ගිහිල්ලා දූෂණ වංචාව වෙලා එයාගේ වංචාව අහගන්න නෙමෙයි. මම මේ සම්බන්ධ ඉදිරියේ ක්‍රියාමාර්ග ගන්න. මොකද මම මේ සංවිධානයේ ඉදී මම රංජිතානගේ මහත්මයා මම බාර දුන්නේ මේ වැඩේ කරන්න. මේ වැඩේද මේකට වෙන්නේ. අත්ත කතාව කල්ලුත් වතුර බිල වැඩි ගන්න හදුවා. ඒ වෙලාවේ මම මාධ්‍යයෙන් හදවලා මේකලා මං කිව්වා ලංකාවේ හෝටල් වර්ජනයක් ඇති කරන එක වතුර වීදක් කර වැඩි කරොත්. අපි ඒ වෙලාවේ විකල්ප දුන්නා. මොකද්ද කිව්වේ? මේ බොන වතුර තමයි අපේ ටොයිලට් එකට ගිහින් එකපාර ප්ලස් කරන් පස්සේ ලීටර් 3000ක් යන්නේ මේ පිරිසිදු කරන මේ පාඩුවේ කියන වතුර. ඒතර අපි කිව්වා මේක විකල්ප මාර්ගයක් හදන්න. මල්ගස් වලට වාහන හොදන්න පරිභෝජන වෙනමලා ඉන්න කතන් ඒක මිල වැඩුණත් කමක් නැහැ. ඒතර අනිත් දේවල් වලට මේ පිරිසිදු කරන ජලයේ තමයි මේ හැම එකන මල් වලට බල්ුණා වන්නේ සියල්ලට ගන්න. මේවට වැඩි පිළ හදන්න මුම් මේ මැටි මෝල්ලු මේවට වැඩි පොල් හදන්න නැතුව මුම් අමාත්‍යංශ වලට ගිහිල්ලා බල්ුණ පාඩු නම් අනිත් මේකේ ඒක ප්‍රධාන දේ බල කොච්චර ග්‍රාහකයෝ ඉන්නවද? මේ මිනිසුන් මේ බර දාලා අය කරනවා. ඒකද කරන්න ඕනේ. ඒකට තමයි ඇමතිවරු ලේකම්වරු අනම්මන මේක දාලා තින්නේ. ප්‍රතිපත්ති සම්පාදනය කරලා ජාතික මට්ටම වැඩි පිළ හදන්න. ඒ නිසා ජල ගාස්තු වැඩි කරොත් පැහැදිල්ලෙසම මම හෝටල් සංගමයේ නොහිටියත් පැහැදිල්ලෙසම හෝටල් වර්ජනයක් සමත්ත කරන්න අනිවාර්යෙන් සැලසුම් කිරීමක් අපි කරනවා. මොකද මේක සම්පූර්ණ අසාධාරණ වතුර බිල් වැඩි කිරීම ඒක විතරක් නෙමෙයි. දැන් හොඳම දේ තමයි ඊයේ වෙන කැබිනට් පැපරක් දාලා තියෙනවා. මන්ත්‍රීවරුන්ට තැපැල් ගාස්තු 120කින් දෙගුණයක් වැඩි කරලා තියෙනවා. එන ගහන අපරාධයක් මේක. මන්ත්‍රීවරුන්ට ලියුම් වලින් දෙන්නේ මොකද මිදිරේනේ මැතිවරණ කාලයක්. එතකොට තැපැල් දෙපාර්තමේන්තුව රට වෙන මහජන මුදලි. මේ මහජන මුදලින් දාන තැපැල් දෙපාර්තමේන්තුවේ මේගොල්ලන් දෙනවා ඒ කියන්නේ 175000 විච් එක ලක්ෂ 3 ගාන මේ වගේ 100ට දෙගුණකින් වැඩි කරනවා. එන ගහන අපරාධ මේවා. අපි කියන්නේ ඒක සම්පූර්ණ ඒක. ඒ වගේම මේ මොකද දැන් මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක විදුලි මණ්ඩලෙන් ගේන්න හදනවා ස්මාර්ට් කියලා මීටරයක්. ඇයි මේ තියෙන මීටරෙන් ලයිට් එළියෙන් නැද්ද? ෆෑන් කරකවෙන්නේ නැද්ද? මේ තනිකර ඩීල්. මේ ආය වලින් ගන්න කොමිෂන් මේ එන්නේ. අර ටැබ් වගේ තමයි මේක. ඒ නිසා අපි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන පාරිභෝගික වශයෙන් අපි කියන මේ වෙලාවේ සංවිධානගත වෙන පාරිභෝගික සංවිධාන මිලිටරන් තියෙන දැන් දේශපාලඥයෝ ඒගොල්ලෝ දූෂණ හොයන්න යනවා. ඒ වනේ මෙන්න ප්‍රශ්න. ඒ නිසා අපි වහාම කිය දැන් මේ අපි මේ තියෙන ප්‍රශ්නනේ මේවා. ඉතින් මේ අපි දෛකතරේ මේ කරන අපි කියන්නේ පළවෙනි දේ රෝටල් මියන් තමයි මේක තියෙන්නේ දැනෙන්නේ. වහාම වහන්න නැත්නම් විකල්ප හදන්න ඕන. ලයින් දෙකක් දැම්මනම් වැඩේවර ඕක දීර්ඝ කාලනේ ඕන්න කරනවා නම් මෙගා මහා නගර සංවර්ධන ඕන කට්ටියද? එහෙම නැතුව මේගොල්ලෝ කියලා පොඩි මිනිහන් දරගලා මේ බිලඩි කරඩක් නැහැ. ඔය ඉතින් මේගා මේ දැන් බිලියන 385 කියන මුදල මේ මහා ජනතාවට දාන්න බයි කරන්න බෑනේ. එහෙමනම් සියලු දෙනාක් අප කිරීම කරන්න ඕන. එහෙමනම් අර දැන් වැඩි කර තැපල් ගහතු වැඩි කර නොකර දැන් ඒකට සමත් වීදමක් කරනවා. වහාම අන්නේක දැන් සමත් පරිභෝජන මේ රටේ මිනිසුරු වතුර අවශ්‍යයි. වතුර ජල සම්පත් වල මෙච්චර ආර්ථික අපදලක් කියලා දිනවනම් වහාම තැපල් ගහතු වලට වෙන් කර අර ඊයේ දීපු කැබිනට් පේපර් එක වහාම කැන්සල් කරලා ඒ මුදල් ටික මෙතන දාන්න. පස්නිවරයි නැත්තම් ඔය දැන් මංකොල්ල කෑවේ කියන කට්ටියක සල්ලි කරගෙන දාන්න කියන්නේ කොකොට. අර්ජුන මහේන්ද්‍ර අර කුල්ලයි මේගොල්ලෝ කිව්වේ මෙච්චර තියෙයි කියලා ඒ වර්ගන දාන්න කියන්නේ කොකොට.
මොකද මේක යන සාමාන්‍ය ජනතාවට පුළුවන් තරම් දාන මොකද සාමාන්‍ය ජනතාවේ බලය තැන් තැන් වල කඩලා තියෙන සමස්ත මිනිසුන් එකතු වෙලා රජයට එකපාර නිහඬතාව විරෝධ පාන බෑ හැමෝම ඉන්නේ බෝට් කෑලි බොයිස් කට් එක දුන්නා බෝට් එක ඊට පස්සේ නගර සභාවෙන් ගින්දම පස්සේ උද්ඝෝෂණ ඉවරයි දැන් ඌරු තෙලුත් එහෙමයි ඔය කිරිපිටි ප්‍රශ්නේ තනිකර මේ මේ රටේ කිරිපිටි ප්‍රශ්නේ මොකද තියෙන්නේ කිරිපිටි වලට ඌරු තෙල තියේවි කිරිපිටි සමාගම් ටික කෑ ගහන කට්ටියට ගිනිමට සල්ලි ටික ආපුවෙන් පස්සේ බෝට් ටික නගර සභාවෙන් ගින් දාන කුණුගොට්ට ප්‍රශ්න ඉවරයි කල්ුත් වගුණා පෙට්ටිය වට ස්ටිකර් එක ගැව DCD ඉවරයි මේක අනිත් එක මේ ඉන්නේ ඒ නිසා මේ බොරු වොයිස් කට් වීදි සටන් නෙමෙයි සම්මත ජනතාව එකට එකතු වෙලා හොඳ බලයක් ගොඩ නගලා මේ ඉන්න 225 වහාම ඉවත් කරලා දවන්ත වැඩ පිළික් කරන්න එහෙම නැතුව හරියන්නේ නැහැ නැත්තම් මේ කට්ටි කට්ටි ගැල්ලා ඒ විරෝධය දැක්වෙන්නේ අපි දැන් පේනවනේ මේ දෙච්චර සටන් කරලා අපිට මහමග වැඩලා දින හැටි